සියලු මිනිසුන්ගේ ජීවිතත් උපන් මව්බිමත් තම දිවි දෙවැනි කොට ගන්නා දුර්ලභ වූ මිනිස් සිතුවිල්ල කල නොහැක්කක් නොමෙත යන දූරදර්ශනයෙන් මුවහත් කරමින් වීර පෞරුෂයන් බිහි කළ මහාර්ග බලවේගය ශ්‍රී ලංකා යුද හමුදාවයි. සදාකල් මතකයේ රැඳෙන එවන් වූ වීර කාව්‍යයන් ගැන ඉතිහාසය සාක්ෂි දරන්නීය. 1983 යුද හමුදාවේ කීර්තිමත් සෙන්පතියෙකු වූ ලුතිනන් කර්නල් විජය විමලරත්නගේ මූලිකත්වයෙන් විජයබා පාබල රෙජිමේන්තුව සහ රජරට රයිෆල් බලකාය ඒකාබද්ධ කරමින් සමගියේ ශක්තිය වූ ගජබා රෙජිමේන්තුව ආරම්භ කරන ලදී. ඒ වන විට ආරක්ෂක අන සහ මාණ්ඩලික අධ්‍යාපනය සම්බන්ධ විදේශීය පාඨමාලා සුදුසුකම් සපුරා සිටි සහ සංඥා රෙජිමේන්තුව සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල් බලකායන්හි කැපී පෙනෙන චරිතයක්ව සිටි ගෝඨාභය රාජපක්ෂද ගජබා රෙජිමේන්තුවේ ආරම්භක සාමාජිකයෙක් විය. අනුරාධපුර සාලියපුර මූලස්ථාන බිම්කඩ වෙන්කරවා ගන්නා අධීරේ සිට ගජබා බල ඇණියේ අනදින නිලධාරියෙක් ලෙස අතිශය වැදගත් සංදිස්ථාන මෙහියුම් ගණනාවකට ගෝඨාභය රාජපක්ෂ සක්‍රීයව දායක විය. 1985 දී මහවිලච්චිය පොලිස් ස්ථානයට පහර දී පලා යන ත්‍රස්තවාදීන් පසුපස සෙබළුන් සමගින් විල්පත්තුව කැලේ මැදින් හඹා ගොස් විනාශ කර දැමීමේ ගජබා මෙහියුමේත් 1990 දී කොටි ත්‍රස්තවාදීන් මුතුර් කඳවුර වට කරමින් පහර දෙමින් සිටි අවස්ථාවේ දින 10ක් පුරා මහ වනය මැදින් කිලෝමීටර 35ක දුරක් කොටි ප්‍රහාර මැදියේ මුතුර් වෙත ගොස් කොටි ත්‍රස්තවාදීන් පළවා හැර කඳවුරේ බලය යලි තහවුරු කරමින් ජාතියේ වස්තුවක් බඳු ත්‍රිකුණාමල වරාය රැකගත් ගජබා මෙහියුමේත් අනදින නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂයි. ගජබා විරුවෙකුට උරුම අභීත රණකාමීත්වයත් රණබිමේදී දක්වන ලද විශිෂ්ට නිර්භීතභාවයත් උදෙසා ජනාධිපතිවරු තිදෙනෙකුගෙන් තම නිලැඳුමේ ලය පැත්තේ රණවික්‍රම සහ රණශූර යන වීර පදක්කම් පළඳවා ගැනීමේ භාග්‍යය උදා කරගත් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ස්ට්‍රයික් හාඩ් ත්‍රිවිධ බලය මෙහෙයුම්වල අනතුන් සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනා විධායකවරයාද විය. තම සොහොයුරා ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වීමෙන් පසු අමානුෂික ත්‍රස්තවාදය අවසන් කරන බවට දුන් ප්‍රතිඥාවත් සමගින් ආරම්භ කළ මානුෂීය මෙහෙයුමේ වගකීම් සහගත උපාය මාර්ගික නායකයා වෙමින් ජයග්‍රහණය තෙක් නොනවතින මෙහෙයුමක් ඇරඹු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම තීරණාත්මක ගමනේ තම විරු සගයන් ලෙස ගජබා රෙජිමේන්තුවේ 57 වන සේනාංකාධිපති එවකට මේජර් ජෙනරල් ජගත් ඩයස්, 53 වන සේනාංකාධිපති එවකට මේජර් ජෙනරල් කමල් ගුණරත්න, 58 වන සේනාංකාධිපති එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා, 59 වන සේනාංකාධිපති එවකට බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ යන අභිමානවත් ගජබා විරුවන්ගේ දායකත්වය ලබා ගත්තේය. කෙතරම් ජීවිත අනතුරු පැමිණියද මව්බිම වෙනුවෙන් මොහොතකටවත් පසුබට නොවූ ගෝඨාභය සැබෑ ගජබා සෙබළෙකුසේ සිනාමුසු මුහුණින් ඉදිරි අභියෝගයන්ට සූදානම් විය. සෑම අවස්ථාවකම පෙරමුණ ගනිමින් නිර්භය සටන්කාමීත්වය ප්‍රකට කළ ගජබා බල ඇණි මානුෂීය මෙහෙයුමේ අවසන් මොහොත දක්වා ලබා දුන් දායකත්වය අතිමහත්ය. ලොව බිහිසුණුම ත්‍රස්තවාදය මේ පොළොවෙන් සහ මුලින්ම උදුරා දැමීමේ ගෝඨාභය දුටු සිහිනය, ගජබා දුටු සිහිනය, සමස්ත ලාංකීය ජාතිය දුටු සිහිනය 2009 වසරේ මැයි 18 වන දින සැබෑවක්ම විය. එවන් විජයග්‍රහණයක් උරුම කරදී මේ මව්බිම වෙනුවෙන් ජීවිත තුටු පඬුරක් කර පිදු අභීත විරු හදවත් උදෙසා තම වගකීම නොපිරිහෙලා ඉටු කරන්නට ගෝඨාභය හදවතින්ම කැප වුණේ. 30 වසරක් පුරාවට කඩා වැටුණු අසරණ ජීවිත සහ රට යලි ගොඩනැගීමේ මෙහෙවරේ වගකීමද භාරගත් ගෝඨාභය නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙස ගජබා රෙජිමේන්තුව ඇතුළු අනෙකුත් හමුදාවන්ගේ දායකත්වය ඒ සඳහා යොදා ගනිමින් අතිසාර්ථක ව්‍යාපෘති ගණනාවක් රටට දායාද කරන ලද්දේය. තම හමුදා ජීවිතයේ නිවහන බඳු වූ සාලියපුර ගජබා නිවහන වෙත නිරන්තරයෙන් පැමිණෙමින් ගජබා රෙජිමේන්තු විරුවන්ගේ දුක සැප විමසීමටත් මේ කළ ගුණ දන්නා ගජබා විරුවා අමතක නොකළේය.
රටේ උද්ගත වූ බොහෝ මානුෂීය ප්‍රශ්නවලදී යුද හමුදාවේ දායකත්වය ලබා ගැනීමටත් තමා වටා සහ රාජ්‍ය පරිපාලන කටයුතු උදෙසා ගජබා රෙජිමේන්තු නිලධාරීන් සම්බන්ධ කරගනිමින් විශ්වසනීයත්වයෙන් යුතුව වගකීම් පැවරීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය. තම මව් රටට එදාත් අදත් අසීමිතව ආදරය කළ මේ නිර්භීත නිර්ව්‍යාජ ගජබා පුත්‍රයා අද මේ මව්බිමේ පළමු පුරවැසියායි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයායි. එලෙසින්ම සමගියේ ශක්තිය වූ ගජබා රෙජිමේන්තුව දේශප්‍රේමී වීරත්වයෙන් පෙරටම යනු ඇත. තව තවත් රණවිරුවන් බිහි කරනු ඇත. මේ උපන් මව්බිම දිවි හිමියෙන් රකිනු ඇත.